කොච්චර කාලයක් සමාජගත වෙලා තිබුණු අදහසත් ඒකම තමයි. අපි මේ කතාව කියනවට පිළිගන්නේ නැතුව ටිකක් ප්‍රශ්න කරලා බලමු. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. රාවණ රජුරෝ දණ්ඩකාරන්නේ පැත්තට ගියේ සීතව අරන් එන්නද? ඒ කියන්නේ යන්න කලින් සීතව අරන් එන බවට කතා වුණාද? සැලසුම් කළාද? ඇත්තම කතාව රාම කසාද බඳලා හිටියේ සීතව කියලාවත් මහා රාවණ රජුරෝ දැනන් හිටියේ නැහැ. එහෙම දැනගන්න උවමනාවක් තිබුණෙත් නැහැ. මහා රාවණ රජුරෝ ಭಾರತ දේශයට ගියේ දේශ සීමා ගැටලුවක් විසඳන්න. මහා රාවණ රජුරුවන්ගේ සහෝදරිය වුණු සුපර්ණකා කුමරියටයි දණ්ඩකාරන්නේ ප්‍රදේශයේ පාලනය ලබා දීලා තිබුණේ. ලැබෙන්න තිබුණු රජකම අතහැරලා ඒක ಭಾರತට බාර දීලා සීතයි ලක්ෂ්මණයි එක්ක වනගත වෙච්ච රාම නවාතැන් ගත්තේ දණ්ඩකාරන්නේ. මේ ගැන දැනගත්තු සුපර්ණකා කුමරිය ඔවුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමෙන් උරණ වෙච්ච රාමයි ලක්ෂ්මණයි ඇයට තදින්ම බැනවැදු චෝදනා කළා. ඇගේ අලංකාර රූසපුවට අපහාස වන විදිහට නිඳා කළා. ඒ සියල්ලක් එලෙස සිදු වෙද්දී ලක්ෂ්මණ ඇයට පරුෂ වචනෙන් බැනවදිමින් පහර දීමට උත්සාහ කළා. රාවණා රාමායනේ නම් තියෙන්නේ රාමයි ලක්ෂ්මණයි සුපර්ණකාගේ නාසයයි කන් දෙකයි කඩුවෙන් කපලා දැම්ම කියලයි. ඒ ගැන අපි වෙනම කතා කරමු. කොහොම වුණත් මේ සිද්ධ වෙච්ච අපහාසය ගැන කියන්න සුපර්ණකා ආකාශ මංජුසාවෙන් මහා රාවණ රජුරෝ ළඟට ආවා. රාවණ මහරජුරුව ළඟ දනින් වැටිලා සුපර්ණකා තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණය ගැන හඬා වැළපෙමින් කියන්න පටන් ගත්තා. මහා රාවණ රජුගේ කෝපය මේ සිදුවීමෙන් ඉහවහ ගියා. අන වසරෙන් තමන්ගේ රාජ්‍ය පාලන කොටසකට ඇතුළු වුණු රාම සුපර්ණකාට කළ තර්ජනය ගැන එතුමන් ප්‍රකෝප වුණා. මේ ගැටලුව රාමත් එක්ක විසඳ ගන්න ඕන නිසා රාවණ මහරජුරුව තීරණය කළා ඒ මොහොතෙම දණ්ඩකාරන්න හැට යන්න. සුපර්ණකාව සනසපු මහා රාවණ රජුරුව පුෂ්පක යානය නැගිලා මුළු ගගන තලයේම දෙබෑ කරමින් උතුරු දෙසට යානාව පැදවුවා. මහා රාවණ රජුට ඕන වුණේ තමන්ගේ සහෝදරියට මෙතරම් තර්ජනය කිරීමට සමත් ඒ මිනිසා කවුද කියන එක දැනගන්නයි. ඒ විතරක් නෙවෙයි කරපු වැරද්දේ බරපතලකම තේරුම් කරලා දෙන්න. නමුත් මහා රාවණ රජුරුව දණ්ඩකාරන්නේ දෙසට එනකොට රාමයි ලක්ෂ්මණයි දෙන්න හිටියේ නැහැ. ඔවුන් දෙන්න මුව දඩේමේ ගිහිල්ලා. රාවණ මහරජුරුව එද්දි දණ්ඩකාරන්නේ හිටියේ සීත විතරයි. මහා රාවණ රජුරුවන්ගේ හැඩි දැඩි දේහය දැකලා බිය වෙයි කියලා හිතුණු නිසා රාවණ රජුරුව භික්ෂු වෙස්යක් මවා ගත්තා. භික්ෂු වෙෂයෙන් එහෙමත් නැත්නම් තාපස වෙෂයෙන් සීත ඉදිරියට ගියපු මහා රාවණ රජුරුව හරියටම සීතගේ මූණ දැකපු හැටි තුෂ්ණිම් භූත වුණා. ගල් ගැහිලා මොහොතක් බලන් හිටපු රාවණ රජුරුව සීතගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි ඇය තමන් සීත බවත් තමන් රාම කුමාරයාගේ පාද පරිචාරිකාව බවත් කියන්නේ. රාවණ මහරජුරුව සීතගෙන් සීතගේ ඉතිහාස කතාව අහන්න පටන් ගත්තා. කාගේ කවුද, කවුද දෙමව්පිය ආදී දේවල්. ඒ අනුව ඇයව කුඩා කල කිසිවකු විසින් ජනක රජුරුවන්ට දුන්නු බවත්, පසුව දශරථ රජුගේ පුත්‍රයා වුණු රාම කුමරුට සරණ පාවා දුන්නු බවත් ආදිය කියන්න පටන් ගත්තා. ඔබ දන්නවද මහා රාවණ රජු තමන්ගේ දෙසවරින් අහපු මිහිරිම වදන් වැල ඒ වෙලාවේ සීතගෙන් අහපු බව මේ ලෝකේ මිනිස්සුෙකුට පුදුමයක් එක්කම මහා සතුටක් ලබන්න පුළුවන් නම් එකවර ඒ සතුට සීතගේ හෙලිදරව්වත් එක්ක මහා රාවණ රජුරෝ ඒ වෙලාවේ ලැබුවා. කවුරුවත් නොදන්න ඒ සත්‍ය කතාව මොකද්ද කියලා මම අද ඔබට කියන්න කැමතියි. මුළු රාවණ ඉතිහාසෙම උඩු යටිකුරු කරවන මේ හෙලිදරව්ව ඔබ හොඳින් අහන්න ඉන්න.
ප්‍රසූත වේදනාවෙන් ඉන්න මන්දෝදරියට උලස්ති ඍෂිවරයා කියපු අනාවැකිය ආයේ ආයමත් දෙසවන ළඟ රැව් දෙන්න පටන් ගත්තා. කුම්භකරණ මහරෑ 12ට පෙර ඉපදුනොත් එය මේ දරුවන්ගේ පියරටත් රාජ්‍යයටත් ප්‍රබල උප්පත්තියක් වේවි. හැබැයි මහරෑ 12 පහුවුනොත් ඒක පියරටත් රාජ්‍යයටත් ප්‍රබල නස්පැත්තියක් වේවි. උලස්තිරිසුතුමනි, මේ රාවණින්ගේ මුල්ව දරුවන් අද මැදම රාත්‍රියේ 12ට පෙර දෙදෙනාම උපත ලැබනවා නම් අපට කොතරම් සතුටු විය හැකිද? කුම්භකරණ, එසේ නොවීමයි අපට දැන් තිබෙන ගැටලුව. විශ්වය විසින් තීන්දු කළ ආකාරයට සියල්ල සිදු වේවි. ඍෂිතුමනි, අපි බලන්ෙමු යහපත් දෙයක් සිදු වේවි. දැන් මැදම රාත්‍රියටත් ආසන්නයි. දැන් මන්දෝදරී දේවිය ඓතිහාසික දරු දෙදෙනෙකුට මෙලොව එළිය දකින්නට අවසර දෙන්නට සූදානම්. 12ට පෙර ඉපදුනොත් පිය රජුගේ නාමය රකින යක්ෂ පැටියෙකුට සූර්යාලෝකයේ දකින්නට පැය කිහිපයකින් වාසනාව ලැබේවි. රාත්‍රී 12 පවුනොත් එලෙස උපදින දරුවාට මේ භූමියේ සිට සූර්යාලෝකයේ දකින්නට අවසර නොමැති වේවි. ඇත්තටම මැදම රාත්‍රී 12 පවුනොත් මොකක් සිද්ධ වෙයිද? සීතා කියන්නේ මහා රාවණා රජුරුවන්ගේ එකම දියණිය බවයි පරම සත්‍ය. රාවණා රජුරුවන්ගේ බිරිඳ, ඒ කියන්නේ මන්දෝදරි දේවියට ලැබෙන්න හිටිය නියුන් දරුවා මැදම රාත්‍රියේ 12ට පෙර ඉපදුනොත් ඒ පිය රජුටත් රාජ්‍යයටත් ප්‍රබල උත්පත්තියක් බවත්, මැදම රාත්‍රියේ 12න් පසු ඉපදුනොත් එය පිය රජුටත් රාජ්‍යයටත් ප්‍රබල නස්පැත්තියක් බවත් රාවණා රජුරුවන්ගේ මුත්තණුවන් වෙච්ච උලස්ති ඍෂිවරයා සඳහන් කරලා තිබුණා. ඇත්තටම මැදම රාත්‍රියේ 12ට කලින් දරුවා බිහි වුණා ඒ පිරිමි දරුවෙයි. මහා අනෝරා වැහි වැටුම්, අකුණු පිට අකුණු ගහපු මහා භයංකාර රාත්‍රියේ උපන්න පුතාට මේඝනාද කියලා නම තිබ්බා. නමුත් 12න් පසුව ආයමත් මන්දෝදරි දේවියට අමාරු වුණා. නියුන් දරුවන් විදිහට ඊළඟට මේ ලෝකෙ එළිය දැක්කේ ගැහැණු දරුවා. ඇය මේ මහ පොළවේ පය තිබ්බොත් පිය රජුටත් රාජ්‍යයටත් මහා විනාශයක් වන බවට උලස්ති ඍෂිවරයා කියලා තිබුණු අනාවැකිය නිසාම මේ සඳහා විසඳුමක් හැමෝම එකතු වෙලා හෙව්වා. චිරාගත ක්‍රමවේදය පරිදි සිදු කළ යුතුව තිබුණේ ආරක්ෂිතව පැසක දාලා මහ මොහොතේ පා කරලා හරින එක. මහා රාවණා රජුරෝ ඒකට දැඩි ලෙසම විරුද්ධ වුණත් ඉරනම වළක්වන්න මහා රාවණා රජුරවන්ටවත් බැරි වුණා. ස්වස්තිකේ රාජ්‍ය සංකේතය ලෙස භාවිත කළ නිසා සියලු රාජ්‍ය සංකේත සමග ඇයව ආරක්ෂිත පැසක දාලා මහ මොහොතේ පා කරලා හැරි. එහෙම ගියපු ඇයව තමයි ಭಾರತයේ ගොවියෙකුට දකින්න ලැබෙන්නේ. රාජ්‍ය සංකේතත් එක්ක හිටපු නිසා බය වෙච්ච මේ ගොවියා මේ ආරක්ෂිත පැසත් එක්ක හිටපු බිලින්දව අරගෙන ගිහිල්ලා ජනක රජුරවන්ට බාර කළා. නමුත් ගොවියෙකු ඇයව ගෙනත් දුන්නු නිසා නගුල කියන අර්ථය ඇතිව ජනක රජුරුව ඇයට සීත කියලා නම දැම්මා. හැබැයි මේ දරුවගේ ඇත්තම නම සීත නෙවෙයි. ඇයට මහා රාවණා රජුරුව දැම්ම නම තමයි සොහිල්.